මේ කතා කරන්න යන්නේ අර මට යමක් හම්බ වෙන විදිහක් හෝ මට හම්බ වෙන්නේ නැහැ කියලා හම්බ වෙන කාටද මට හම්බ වෙන්නේ නැහැ කියලා හම්බ වෙනවනම් ඒත් මට මට හම්බ වෙන විදිහට හෝ මට හම්බ වෙන්නේ නැහැ කියලා හම්බ වෙන විදිහට හෝ කිසිම දෙයක් මොකද නත්ති කිංචි කියලා වෙනම ප්‍රතිපදා තියෙනවා එහෙම කිසිම දෙයක් කතාවක් නැති ප්‍රතිපදාවක් බුදුරණවහන්සේගේ ධර්මයේ අන්න ඒ වික්ෂූන් වහන්සේලා පුරුදු කරපු දේවල්. දැන් මේක පුරුදු කර නැත්නම් ඒ අය නමට බුද්ධං සරණං කියලා කිව්වට නමට සිවුරක් පොරව ගත්තට නමට මොනව හරි මොකද මේ වචන ඔක්කොම පිංගතුනේ මේ මාගදී භාෂාවනේ. අපි මේ වචන කියුවා කියලා මේ බුදුරණ ධර්මයේ කියවන්නේ නේ. මේ මාගදී රටේ භාෂාව. ඉතින් භාෂාවන් කියවන්නේ. දැන් අපි ඉංග්‍රීසි කියුවා කියලා අපි මේ මේ සුද්දෙක් වෙන්නේ නැහනේ. අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තා ඒ සමාජීය භාෂාව ඉගෙන ගත්තා එච්චරයි මේ මාගදී රටේ භාෂාව මේක සමාජීය භාෂාවක් ඉතින් ඒ භාෂාව ඉගෙන ගත්ත කියලා කවදාවත් ධර්මයට යන්නේ නැහැ ධර්මයට යන්නට නම් ඒ සමාජීය පසුබිම තුල පෙන්නපු ඒ සමාජීය පසුබිම තුල පෙන්නපු කාරණාවට යන්නට ඕනේ මම ඔබට උපමාවක් කියන්නම් මේක කියලා දෙන්න කලින් දැන් ඔන්න දැන් මම ඔබට කියවන්නේ මේ සමාජීය පසුබිමේ ලක්ෂණ ඔන්නද සමාජීය පසුබිමේ ලක්ෂණේ කිව්වා දැන් එවැනි සමාජයකින් බුදුරණවහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඔන්න මේ ගමේ ඉන්න කිරි කපාගෙන ජීවත් වෙන වයසක ආච්චි අම්මලා කට්ටියක් ඉන්නවා. හොඳද? දැන් මේ කාලේ කොරෝනා තියෙනවා. දැන් කොරෝනා වලට බෙහෙත් ඕනනේ. විද්‍යාඥයෝ ටිකක් එකතු වෙලා කොරෝනා වලට බෙහෙත් හොයාගන්න පරීක්ෂණ කරනවා. විද්‍යාඥයෝ ටිකක් එකතු වෙලා. දැන් මේ විද්‍යාඥයන්ට තියෙනවා ඒකට අදාළ රසායනික නම් ටිකක්. රසායනික නම් කියන්නේ මේ බෙහෙත් වල රසායනික නම් තියෙන. දැන් මේවා මිව්වා එක හොයනවා 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 හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. දැන් ඒ රසායනික භාවිතා කරලා ඒ රසායනික විවහාරය ඒවට තියෙන නම් තියෙන ඒ රසායනික ප්‍රතික්‍රියා කරන විදි තියෙනවා. දැන් මේවා එක දැන් හොයනවා හොයනවා හම්බෙන්නේ නැහැ. එක්කෙනෙකුට හම්බ වෙනව ඕන. කාට හරි එක්කෙනෙකුට බෙහෙත හම්බ වෙනවා. දැන් ඒ විද්‍යාඥයෙකුටමයි. දැන් අර රසායනික නම් භාවිතා කරලා කලින් හොයාගන්න බැරි වෙච්ච විදිහට බෙහෙතක් හම්බ වෙනවා. දැන් මේ බෙහෙත විශේෂද නැද්ද? විශේෂයි. ඒක විශේෂ කාටද? ඒ බෙහෙත විශේෂ කාටද? අර රසායන විද්‍යාඥයන්ට නැත්නම් විද්‍යාඥයෝ පිරිසට අලුතෙන් හම්බ වෙච්ච බෙහෙත විශේෂයි. දැන් අර කිරි කපන ආච්චි අම්මා කෙනෙකුට ඇවිදilla කියනවා මේ මොකද්ද? මෙන්න මේ බෙහෙත නම. ඈ? දැන් මොකද වෙන්නේ? එයාට අලුත් දෙයක් නේ. අර බෙහෙත හොයාගන්න කලින් දේවල් රසායනික නම් කියනවා. දැන් මේ දෙකේ වෙනසක් තියේද? වෙනසක් නැහැ. කිසි වෙනසක් නැහැ. දෙකම එකයිනේ. දැන් එහෙම නෙමෙයිද වෙන්නේ? ඔන්න ඔය වගේ අද වෙලා තියෙන පින්වතුනි. මේ සමාජයේ පසුබිම් බලන්නේ නැහැ. මේ සමාජයේ පසුබිමේ විවහාර වෙච්ච දේ බලන්නේ නැහැ. ඔන්න ඔය තැනට බුදුරණෝ ධර්මයේ දේශනා කරේ. අද මොකද වෙන්නේ? අර කැහෙනකොට අපට දැන් සමීපවම යන්නේ ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දේ එකනේ. මෙන්න මේ විදිහට අර විද්‍යාඥ සාමාන්‍ය විද්‍යාඥයන්ගේ විවාහාරික සමාජයේ අර කොරෝනා වලට බෙහෙත වගේ සමහරවිට පෙන්රෝල් දෙකක් තරම්වත් වටින්නේ නැහැ. ඒ බෙහෙත වගේ යාලා හිතන් ඉන්නවා. හැබැයි දැන් ඒ කොරෝනා බෙහෙත්ද? නැහැ. අර නිකන් රසායනික නමක් දෙකක් මතක තියාගෙන. ඒ රසායනික නමක් දෙකක් මතක තියාගත්ත කියලා තමයි බෙහෙත හැදෙන විදිහවත් නෑ. අඩුම පෙන්රෝල් දෙයක් හැදෙන විදිහවත් නෑ. ඉතින් මෙන්න මේ වගේ මේ බොජ්ජංග ආරෂ්ඨාංග මාර්ගය නිවන ඊළඟට හතිපට්ඨාණය මෙව්වා අල්ලගත්තා කියලා ඒ සමාජයේ පසුබිම දකින්න නැතුව බුදුරණවහන්සේ ධර්මයේ හම්බෙයිද? මහානකම පැවිද්ද උපසම්පදා වස්සමාදන් වීම හම්බ වෙන්නේ නැහැ. ඒ සමාජයේ ගතිය එහෙම තිබ්බේ. එහෙනම් ඒ අන්න එවැනි සමාජයේ පසුබිමක බුදුරණවහන්සේ පෙන්නපු ධර්මය අපි හොයලා බලන්නට ඕනේ.